දැන් අවුරුදු 25ක් මම සිංගප්පූරුව මැලේසියාවට උපදෙස් දුන්නා. මා දීපු සෑම උපදෙසක්ම එහෙදි ක්‍රියාත්මක වුණා. නමුත් මම ලංකාවට අවුරුදු 45ක් මේ අවුරුද්ද වෙනකොට උපදෙස් දීලා තියෙනවා. නමුත් ඒ අවුරුදු 45 මම දීපු එකම අදහසක්වත් ලංකාවේ ක්‍රියාත්මක වෙලා නැහැ අද වෙනකොට. මේ රටට ආපු ගත්ත ණය අනුව ලංකාව නෙමෙයි ඉන්දියාවේ කොටසකුත් සංවර්ධනය කරන්න තිබුණා. ඒ තරම් අපි ණය අරන් තියෙනවා. ලංකාවේ විශාලම ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනින්දට වඩා නිලධාරීන්ගේ. ගොඩනැගිල්ලක් අරගෙන ලක්ෂ 250කට සබීත කිද කාගේද? ඒක අර ආණ්ඩුවේ තැනකට යන්න හදනකොට එමෙතුමාට යන්න දෙන්නේ නිලධාරීන්. දැන් අත්ත වශයෙන් දැන් මේ අලුත් ජනාධිපතිතුමාට රටක් හදන්න වුණාකමක් තියෙනවා. එතුමාත් අර ලී ක්වන් යූ වගේ නායකයෙක්. මගේ ආයතනයට තිබුණේ සිංගප්පූරුවේ සියලුම යටිතල පහසුකම් දිනු කිරීම. සිංගප්පූරුවේ අපිට වතුර නැහැ, වැලි නැහැ, කිසි දෙයක් නැහැ. සිංගප්පූරුවේ දිනු කරන සතයක්වත් පිටින් ණය ගත්තේ නැහැ. ණය ගන්නෙත් නැතුව කිසිම දෙයක් නැතුව අපි සිංගප්පූරුවේ දිනු කරා. ඒකයි මේකේ ලස්සන තියෙන්නේ. ලෝකෙ කිසිම රටකට එහෙම කරන්න බැරි වුණා. අලුත් ලෝකය හරිමදී හරියට හරිමදී හරියට අයිබෝවන් අද අලුත් ලෝකේ අපි ආවේ මේ රටේ තවත් සුවිශේෂී සම්පතක් වාගෙන අපේ ලංකාව ඉපදිලා සිංගප්පූරුවට ගිහිල්ලා ලී ක්වන් යූ ජනාධිපතිගේ රාජ්‍ය තුල හිටපු ප්‍රධාන ඉංජිනේරුව වාගෙන ඉතින් ඒ වෙන කවුරුත්ම වෙයි සෑම් සමරසිංහ මහත්තයා. අයිබෝවන් කියලා පිළිගන්නවා අපි අලුත් ලෝකේ නාලිකාවට. කොහොමද එතනට සම්බන්ධ වෙන්නේ? මම පළමුවෙන්ම 1975 ගියේ ඉංගලන්තේ බිනි ඇන් පාර්ට්නර්ස් කියන සමාගමේ මැලේසියානු කාර්යාලයට තමයි පළමුවෙන්ම ගියේ 1975. ඊට පස්සේ 1976 ඉංගලන්තේ ඉම්පීරියල් කොලෙජ් එකට ගියා මගේ වැඩිපුර අධ්‍යාපනය සඳහා. ඊට පසුව 1978 ඉරානයට ගියා ඇමරිකානු සමාගම සමග උපදේශක ඉංජිනේරුවෙක් වශයෙන්. නමුත් ඒ වැඩි කල් මට වැඩ කරන්න වුණේ නැහැ. චාරජතුමාගේ රජයේ පෙරලීමත් සමග අපිට රටින් පිට වෙන්න වුණා. ඒ නිසා 1979 මම නැවත සිංගප්පූරුවට ගියා පුද්ගල සමග සමග වැඩ කරන්න. ඒ අවුරුද්දක් විතර වැඩ කරනකොට ලී ක්වන් යූ රජයට අවශ්‍ය වුණා ඉංජිනේරු උපදේශක සමාගමක් රජයට අයිති පටන් ගන්න. ලංකාවේ ඒ කාලේ තිබුණ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වගේ ආයතනයක් පටන් ගන්න අවශ්‍ය වුණා. මම ඒ සඳහා ප්‍රථම ඉංජිනේරුව වශයෙන් බැඳීමට ආයුධම් පතක් ඉදිරිපත් කරා. නමුත් ඒ රටේ ආයුධම්කරුවන්ගෙන් ලාබාලවතම පුද්ගලයා වුණේ මමයි. මගේ වයස 32යි. ඒ වෙනකොට අනිත් අය හිටියේ ඔක්කොම 35, 40, 45, 50, 55 වගේ. නමුත් ලී ක්වන් යූ රජයේ ප්‍රතිපත්තියක් තිබුණා සෑම ඉහළ තනතුරකටම පුළුවන් නම් ලාබාලම පුද්ගලයන් ගන්න. ඒ අනුව මම ඒ සමාගමේ පළමුවෙනි ඉංජිනේරියා විදුවට පත් වුණා. පත් වුණා. ලී ක්වන් යූ කොළඹ දැකලා තමයි ගිහිල්ලා තමන්ගේ රටත් මේ වගේ හදන්න ඕන කියලා හිතුවේ. ඔබතුමා මොන වගේ දායකත්වයක්ද මේ ලී ක්වන් යූ රජයට ඒක ලබා දුන්නේ? සිංගප්පූරුව ලංකාවක් කරන්න අවශ්‍ය වුණාම ලංකාව දැකපු අය වෙන්න ඕන මේ ලංකාවක් කරන. ලී ක්වන් යූ ඔබතුමා මේ ඇගමැතුමා මේක දැකලා තිබුණා විතරයි. නමුත් අපි අවුරුදු 27ක් ලංකාව දැකලා තියෙනවා. ඒ ලංකාවේ ඉච්ච සංවර්ධනය දැකලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ 1960 ගණන් වෙනකොට ආසියාවේ කිසිම රටක නොවන වර්ගයේ සංවර්ධනය ලංකාව සිද්ධ වුණා. අපිට නිදහස ලැබෙනකොට ලංකාවේ කිසිම දෙයක් කල්පනිත් ඔක්කත් හදන්න පුළුවන් රටක් නෙවෙයි තිබුණේ. නමුත් 1970 ගණන් වෙනකොට ලංකාවේ විශාල කර්මාන්ත තිබුණා. ලිස්ට් එකක් මට කියන්න හියන්නේ යකඩ කර්මාන්ත, වෙන කර්මාන්තශාලා, අපේ විශ්වවිද්‍යාල මැලේසියා සිංගප්පූරුවට වඩා ඉතාම ඉහළ තත්ත්වයක තිබුණේ. ඊළඟට අපේ බස් සේවයට වඩා හොඳයි, අපේ ගුවන් සේවය ඊට වඩා හොඳයි. ඒ වගේ අපි ඉතාම ඉදිරියෙන් හිටියා ඒ රටවල් වලට වඩා. ඉතින් ඒ නිසා ඒ අත්දැකීම අපිට තිබුණා. ඒ නිසා අපි ලංකාවේ දැකපු දේවල් පාවිච්චි කරා සිංගප්පූරුවේ දියුණුවට. මම විතරක් නෙමෙයි වෙන වෙනත් අංශවල ලාංකිකයින් හිටියා, එහි වැඩ කරන විශ්වවිද්‍යාල මහාචාර්යවරු නොයෙක් අංශවල හිටියා. ඒ අය තමයි මුලින්ම සිංගප්පූරුවට අතිවාරම දැම්මේ දියුණුවට. ඒකට ඔබතුමා ඉංජිනේරුවරයෙක් විදිහට මොන වගේ සේවාවක් දේ වෙලා වෙතන් ලබා දුන්නේ? මගේ ආයතනයට තිබුණේ සිංගප්පූරුවේ සියලුම යටිතල පහසුකම් දිනු කිරීම. උදාහරණයක් වශයෙන් වරායවල්, පාරවල්, ගුවන් තොටුපළවල්, කර්මාන්තශාලා සියලුම දේවල් දිනු කිරීම තමයි අපේ පළවෙනි මේ කාර්යය වුණේ. ඒ රට ඒ අතින් ඉතාම නොදියුණු රටක් කියන්න පුළුවන් ඒ අවස්ථාවේ තිබුණා. අපි පටන් ගන්නකොට අපිට මුලින් ඉඳලම පටන් ගන්න වුණා බොහෝ දේවල්. සිංගප්පූරුව අද මේ ඉන්න තැනට අරන් එන්න. මේ දිහා අරන් එන්න. අපිට විශාල මහන්සියක් වෙන්න වුණා මුල් අවස්ථාවේදී. අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමා යම් යම් රූපවාහිනී වැඩසටහන් වලදී, ඒ වගේම අපි දැක්කා එක්තරා පුවත්පතක ඔබතුමා කරපු සංවාදයකදී
ඔබතුමා සඳහන් කරලා තිබ්බේ පුවත්පතේ සිංගප්පූරුවේ 120 ගණක් තිබුණ බුදුදහම ඒ බුද්ධ ආගම වෙනුවෙන් 140 දක්වා ප්‍රවණතාවය වර්ධනය කළා කියලා. ඒ කතාව මොකක්ද? මම කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඔව් 1980 වෙනකොට සිංගප්පූරුවේ බෞද්ධයෝ හිටියේ 120ක් පමණයි. නමුත් ඒ රට බෞද්ධ රට මේ 1950 ගණන් වෙනකොට 150කටත් වඩා හිටිය බෞද්ධ ආගමට නැඹුරු ජනතාවක්. නමුත් ශීඝ්‍රයෙන් අන්‍යාගමීකරණය වෙමින් පෙරනවා මේ රට. 1980 වෙනකොට 120යි. ඊළඟ අදහස තිබුණේ 2000 වෙනකොට 110ටත් වඩා බෞද්ධයින් අඩු වෙයි කියලා. ඒ ප්‍රවණතාවය තිබුණේ. ඒ අතරේ දැන් අපි සිංගප්පූරුවේ ඇත්ත වශයෙන් අපි කරේ ලෝකේ වෙනත් රටවල් වල කරන්න අයට කරන්න බැරි දේවල් අපි කරා. එතකොට උදාහරණයක් වශයෙන් ලෝකේ සහල් තියාගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාස 3යි 4යි. ලෝකේ. නමුත් සිංගප්පූරුවට ඒ සිංගප්පූරේ වී නෑ. යුද්ධයක් ආව සිංගප්පූරේ මිනිසුන්ට කන්න නැතුව මැරෙනවා. ඒ රටේ මට කිව්වා මේ සහල් අවුරුද්දක් විතර තියාගන්න ක්‍රමයක් හොයාගන්න. මම හොයාගත්ත ක්‍රමයක් සහල් අවුරුදු දෙකක් තියාගන්න. දැන් අද සිංගප්පූරේ සහල් තියාගන්න පුළුවන් අවුරුදු දෙකක් මම හොයාගත්ත ක්‍රමය අනුව. ඒ වගේ දේවල් තමයි අපිට මේ ලෝකේ වෙන රටවල් වල නොකරපු දේවල් අපිට හිත කරන්න ඕනේ. මොකද සිංගප්පූරුවේ අපිට වතුර නැහැ, වැලි නැහැ, කිසි දෙයක් නැහැ. අපිට මේ නොමිලේ හම්බුනේ වාතය පමණයි. සිංගප්පූරුවේ වෙන සියලුම දේවල් අපිට පිටින් සල්ලි වලට ගන්න උනා. ඒ වගේම අපි සිංගප්පූරුවේ දිනු කරන සතයක්වත් පිටින් ණය ගත්තේ නැහැ. ඒක ලක්කත් සිංගප්පූරුවේ පිටින් ණය ගත්තේ. අපි පිටින් ණය ගත්තේ නැහැ. ණය ගන්නෙ නැතුව කිසිම දෙයක් නැතුව අපි සිංගප්පූරුවේ දිනු කරා. ඒකයි මේකේ ලස්සන තියෙන්නේ. ලෝකෙ කිසිම රටකට එහෙම කරන්න බැරි වුණා. දැන් ඒ කාලේ ආගම වෙනුවෙන් කරපු දේවල් වලින් අපේ රටට තතරත් ප්‍රතිලාභ වෙනවා කියලා. දැන් මේ දැන්ගම මේ බුද්ධ ආගම මෙහෙම පිරිහිගෙන යනකොට මම කල්පනා කරා මේ මොකද්ද මේකට කරන්න ඕන කියලා. මම අපේ ගෙදර පටන් ගත්තා සිංගප්පූර් බුද්ධිෂන් කියලා. ගෙදර අපි නොයෙක් මම නොයෙක් සැලැස්ම වල දැම්මා මේ බුද්ධ ආගමේ මේ පිරිහීම නතර කරන්න. සියල්ලම අසාර්ථක වුණා. අවසානයේ දැන් මම හිතුවා අපි මේ ලෝකෙම අනිත් මිනිසුන්ට කරන්න බැරි දේවල් කරන එකේ මේ වැඩි කරන්න බැරිද කියලා මේ බුද්ධ ආගමේ පිරිහීම නවත්තන්න. මම එක ක්‍රමයක් හිතාගත්තා. ඒක 1983 මේ මාසේ දෙපතක 23 වෙනිදා වෙසක් දවසේ විශාර ප්‍රදර්ශනයක් තියෙනවායි කියලා ශ්‍රී ලංකාරාම පන්සලේ. නමුත් එහෙම එකක් නැහැ ඇත්ත වශයෙන්. මම නිකන් ප්‍රචාරයක් විතරයි කරේ බලන්න. නිකන් ප්‍රචාරයක් ඇහුවා සමාජයට මේ මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියලා ඔක්කොම මේකට විරුද්ධයි. මේක කරන්න බෑ කියලා ඔක්කොම කියනවා. එයලා කියනවා 10-15,000 මේකට ගෙන්නව ගන්න ඕන ප්‍රදර්ශනයක් නම් කවදාවත් බෞද්ධ වැඩකට 10-15,000 සිංගප්පූරු එකතු වෙන්නේ නැහැ. සිංගප්පූරුවේ වෙසක් දවසට පහනක්වත් පත්තු කරන්න දිනත් දෙට ඉදා තිබුණේ. නමුත් මට හම්බුණා ඕමල්පේ සෝවිත නායක හමුදුරුව ලංකාවේ තරුණ හමුදුරුව. ඒ හමුදුරුව මට කිව්වා කරන්න මේ වැඩේ මම උදව් දෙන්නම් කියලා. දැන් මට හොඳ අදහසක්. දැන් මේ වැඩේට දෙන්නෙක් ඉන්නවා. මමත් ඉන්නවා, හාමුදුරුවෝත් ඉන්නවා. මම ප්‍රචාරයක් කරා. දැන් අපි දෙන්නෙක් ඉන්නවා. අපි සූදානම් ප්‍රදර්ශනයට කියලා. නමුත් කිසිම සූදානමක් නැහැ. ඒතකොට චීනාවේ 50ක් විතර අපිට එකතු වුණා. දැන් වැඩේ කිරණ බව පේනවනේ. 50ක් විතර එකතු වුණාම එතකොට දැන් ප්‍රදර්ශනයක් තියෙනවා. ප්‍රදර්ශනයට පෙන්වන්න දෙයක් නැහැ. ඊළඟ ලංකාවේ ඒ කාලේ හිටිය බෙල්ලන්විල දැන් ඉන්න නායක හාමුදුරුවෝ, බෙල්ලන්විල ධම්මරත්න හාමුදුරුවෝ, බෙහිරකොට සාරද හාමුදුරුවෝ, ඊළඟට රබුකර ඥානසිංහ හාමුදුරුවෝ, මේ හාමුදුරුවන්ට මං කිව්වා මම ප්‍රදර්ශනයක් දැන් තියෙනවා, මේකට මොනවාරි අදලා දෙන්න කියලා. ඉතින් ඒ හාමුදුරුව කර වැඩි ඔය සුරන්වැලිසාය ශ්‍රී මහබෝධි වගේ ආකෘති හදලා දුන්නා මේ ප්‍රදර්ශනයට. ඉතින් ඒ රටේ මිනිස්සුන්ට මේවා මොකක්වත් තේරෙන්නේ නැහැ. මොනවාරි පෙන්වන්න තෝරන්නේ. ඊළඟට ප්‍රධානාපති කාර්යාලයෙන් ඔය අවුක්කන සීගිරිය වගේ පින්තූර ටිකකුත් ඉල්ලගත්තා. කොහොම හරි දැන් අපි ප්‍රදර්ශනේ ශ්‍රී ලංකාරාමෙන් වෙනස් කරා චීන පන්සලකට. මොකද චීන කැමති චීන තැනක මේක තියෙනවා නේද? කොහොම හරි අපි මේ මතක විදියට මේ මාසෙ 21 වෙනිදා 21 වෙනිදා මේ ශාලාවක් පුරවන්න බඩු හොයාගත්තා. ඊළඟට දැන් මේක මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ මේක තියෙන බව. ඊළඟට ඒක විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රදර්ශනේ ඉවර මිනිස්සු නැහැ. ඊළඟට දැන් මේ ඉන්න චැංගිරිලා හොටලේ කොළඹ ඉන්න අයිතිකාරයා තමයි රොබර්ට් ක්වික් මහත්තයා. රොබර්ට් ක්වික් මහත්තයා ගිහිල්ලාට අපි කිව්වා දැන් අපිට මේ බුද්ධ ආගමේ කිසිම දෙයක් වෙන්නේ නැහැ, අපිට පත්තරේ පොඩි දැන්වීමක් දාන්න ඩොලර් 5000ක් දෙන්න කියලා. රොබර්ට් ක්වික් මහත්තයාට හරි සතුටු වුණා. මේ මිනිස්සු බෞද්ධ ආගම ගැන කතා කරන මිනිස්සු දෙන්නේ 3 දෙනෙක් මේ රටේ ඉන්නවා කියලා අපිට කිව්වා. එහෙම නෙවෙයි. රුපියල් මම ඩොලර් මම 50000ක් දෙන්නම්. පිටු දෙකක දාන්න කල එක කියලා. එතන තමයි අපිට වැඩේ හරි ගියේ. එතන ඒසරේ අපි ඊළඟ මේක පත්තරේ දැම්ම දැන්නීමක් පුටු දෙකක් කලවලි මේ 21 වෙනිදා ප්‍රදර්ශනයේ තියෙනවා කියලා 1983. ඊළඟට මට වුණා
දැන් මේ ඔක්කොම තම කියන්නේ මේ 15000 ගේ ප්‍රශ්නේ මම හිතුවා මම ඔකට ලක්ෂයක් දෙකක් ගේනවයි කියලා. කියලා මම කාටත් හොරා ගේ යාළුවෙක් හිටියා ලීයබා කියලා කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයා කිව්වා මට ලක්ෂ දෙකක් පොත් ගහලා දෙන්න කියලා බුද්ධාගම කියනවා. බුද්ධාගම කියනවා. එයා ගෙන පොත් දෙකක් ගහලා මම අපේ ගෙදර අරන් තිබ්බා. නමුත් මේ අපේ සංවිධායක කමිටුව කියනවා පොත් 15000 ගහුවොත් ඇති කියලා. දැන් මේක මට මෙහෙලට කියන්න බෑ මේ මට විරුද්ධ වෙනෝනේ මම සල්ලි නාස්ති කරනවා කියලා. නාස්ති කරන්නේ මගේ සල්ලි නෙවෙයි මගේ යාළුවගේ සල්ලි. එයාලගේ සල්ලි නෙවෙයි. නමුත් මම පොත් ලක්ෂ දෙකක් කරලා පිටින් තියාගත්තා. ඊළඟට 21 වෙනිදා යන අපි ජනාධිපතිතුමාට කතා කරා දේවනායර මේක විරුද්ධ කරන්නයි කියලා. ප්‍රදර්ශනයේ දවස් 5ක් තිබුණා. ලක්ෂ 3ක් මිනිස්සු ආවා. ඒ දවස් 5ට. දවස් 5ට. දැන් මේ 15000 බෑ කියලා අපි ඔක්කොම කියනවා. මම මගේ ලක්ෂ දෙකම දී උනා පොත්. මම ලක්ෂ දෙකක් පොත් ගෑවුවා ඉදකම දී උනා. ඉදාට පස්සේ සිංගප්පූරුවේ සම්පූර්ණ අර බෞද්ධ වැටිල්ල ඉදා 1983 මේ 25 වෙනකොට අර පර තත්ත්වෙට බුද්ධාගම ආවා. ඒ තර පුනරුදයක් ඇති වුණා නේද? පුදුම පුනරුදයක්. මිනිස්සු දැනගත්තා මෙච්චර මිනිස්සු ඉන්නෝ නේද බුද්ධාගමන කැමති අය කියලා. ඒකට මම ගාව පොත් ගිහිල්ලා මෙයා කියෙව්වා. බොහොම සිම්පල් පොත් ගෑව්වේ මේ බුද්ධාගම කියන්නේ මොකද්ද කියලා. ඒ සරේ ඒක කොච්චර ඇති වුණාද කියත ලීකවන්නේ වගමැතිතුමා තීරණය කරා බුද්ධාගම පාසලේ විෂයක් කරන්න. ඒ සරේ සිංගප්පූර් ජනගහණයෙන් පාසල් ජනගහණය 140ක් බුද්ධාගම ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට අර වැටිච්ච 100ට වැටිච්ච 21 විදාහ වෙනකොට 140ක් බෞද්ධයෝ වෙලට ඒක 1980 ගණන් වල 83 පටන් ගත්ත වැඩි 2000 වෙනකොට 140ක් වුණා බෞද්ධ ජනගහණය. මම මේක නොකරනම් සම්පූර්ණයෙන් බුද්ධාගම සිංගප්පූරේ ඉවරයි. ඒ විතරක් නෙමෙයි සිංගප්පූර් බෞද්ධ විරෝධී මධ්‍යස්ථානය වෙන මේ මුළු පළාතටම මේ ඒකේ බලපෑම් වෙනවා නේද ලංකාවට ඉන්දියාවට තායිලන්තයට මේ සියලුම රටවල් වලට බලපෑම් කරනවා සිංගප්පූරුව. දැවැන්ත බුදුදහම වැළඳගෙන තියෙන රටවල් වලට. මගේ දවසේ කොටස් දෙකකට මම වෙන් කරා. භාගයක් තමයි සිංගප්පූරුව හදන්න. ඉතුරු භාගය තමයි බුල්ගාරියාව ප්‍රචාරය කරන්න. විශේෂයෙන්ම කර දේවල් තරුණ භික්ෂුන් වහන්සේලා මම හොයාගෙන ලෝකේ පුරා දහම ප්‍රචාරය කරන්න යන්න මම ඉඩ සැලැස්සුවා. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ ප්‍රධාන සංගනායක වල්පොලි පියනන්දහාමුදුරුවෝ ඇමරිකාවට යන්න මම උදව් කරේ 1976. ඊළඟට කිරම විමල ජෝති හාමුදුරුවෝ ලංකාවේ ප්‍රසිද්ධ සංගමයන්සලා තීනියාවේ පාලිත හාමුදුරුවෝ අලව්වේ ගුණරත්න හාමුදුරුවෝ ගිත් ගාක් තර ඒ මේ ඔක්කොම භික්ෂුන් වහන්සේලා වරුදු 20 ගණන් වලයි සංඝ පරපුරකටම මම උදව් කරා. ඒ අද ඒ තරුණ භික්ෂුන් වහන්සේලා ලෝක ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා බවට තියෙන උදාහරණයක් වශයෙන් වල්පොල පියනන්ද හාමුදුරුවෝ මස්දින ඇමරිකාවේ පන්සල් 60ක් පමණ පටන් ගන්න උදව් කරලා තියෙනවා. ඉතින් මේ මම ඒ තෝරගත තරුණ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ලෝකෙට විශාල සේවයක් වෙලා තියෙනවා. එපමණක් නෙවෙයි මම සිංගප්පූරුවේ අද ලංකාවේ පන්සල් තියෙන 17ක් වත් ඒ සිංගප්පූර් පන්සල් වලින් ලංකාවට අවුරුද්දට කෝටි ගණනක ආදාර හම්බ වෙනවා. අදටත් ඒ අර්ථමයි. අදට මේ දිගටම මේක හම්බ වෙනවා. කෝටි ගණනක ආදාර විදේශ ආදාර ලංකාවට හම්බ වෙනවා හැම අවුරුද්දේ. සිංගප්පූර් වහදපු ඔබතුමාලට ලංකාවේ රජයෙන් කිසිම කෙනෙක් ආරාධනා කරේ නැද්ද? අනේ ඔබතුමා එන්නකෝ වෙලා අපේ රටත් මේ හදන්න මේ තන්නේ ගොඩ ගන්න මොනවත් උපදෙස් ඉල්ලගෙන ආවේ නැද්ද? දේශපාලඥයින් මැති ඇමතිවරු මගෙන් අදහස් ඉල්ලුවා. මම උනේ දැන් අවුරුදු 25ක් මම සිංගප්පූර්ව මැලේසියාවට උපදෙස් දුන්නා. මා දීපු සෑම උපදෙසක්ම එහිදි ක්‍රියාත්මක වුණා. නමුත් මම ලංකාවට අවුරුදු 45ක් මේ අවුරුද්ද වෙනකොට උපදෙස් දීලා තියෙනවා. නමුත් ඒ අවුරුදු 45 මම දීපු එකම අදහසක්වත් ලංකාවේ ක්‍රියාත්මක වෙලා නැහැ අද වෙනකොට. පැහැදිලිවම කියන්නේ අවුරුදු 45කට ඔබතුමා දීපු එක අදහසක් ඔබතුමා ඉපදිච්ච රටේ උනේ නැහැ. නමුත් අර අවුරුදු 25ට අනිත් රටවල් දෙකේ වුණා. ඒ පිළිගත්තා. පිළිගත්තා. මේ රටේ යතින් විශාල ප්‍රශ්නයක් මේ අදහස් ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඔබතුමා හිතලා ඔබතුමා මේ රට වෙනුවෙන් මොන වගේ වැඩසටහනද මේ වෙනකොට කරලා තියෙන්නේ? දැන් මේ රජයත් එක්කනම් කිසිම දෙයක් කරන්න බෑ. නමුත් මට පුළුවන් දේවල් මම කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ ලංකාවේ තරුණයින්ට 70 ගණන් වෙනම් කිසිම තැනක් තිබුණේ නෑ. කිසිම වයසක අය තමයි මේ රට සියලුම පාලනවල් කරේ. නමුත් ඒක නැති කරන්න මම 70 ගණන් වල තීරණය කරා. ලංකාවේ මම 75 පිටවෙනේ ලංකාවේ ඊට ඉස්සෙල්ලා මම තීරණය කරා මේ තරුණ අයට ඉදිරියට එන්න ක්‍රමයක් ඇති කරන්න ඕන කියලා. මම ඒ අනුව මම ඉස්සෙල්ලම මම ඉගෙන ගත්ත කොළඹ නාලන්දා විද්‍යාලේ කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය ඇති කරා. මේ තෙක් වෙනකන් ආදිශිෂ්‍ය සංගම් තිබුණා. ඒවා හිටිය වයසක අය ඊළඟ විද්‍යාල වලට කිසිම සේවයක් උනේ නැහැ. මම පටන් ගත්ත ආදිශිෂ්‍ය සංගමය අද ඉතා බලවත් සංගමයක්. සමහර අවුරුදු වල මිලියන් 20ක් පමණ දක්වා
විද්‍යාලයට ආධාර කරනවා. ඒක බලාගෙන අද ලංකාවේ පන්සල් 10,000ක පමණ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් ඇති වෙලා තියෙනවා. ඒ සංගම් මගින් මේ විද්‍යාලවලට විශාල සේවයක් කරනවා. ඒ වගේම ඒ රටේ තරුණ නායකයෝ දහස් ගාණක් බිහි වෙලා තියෙනවා. හිතකම් තරුණයින්ට එකතු වෙන්න තැනක් මේ ලංකාවේ කොහෙවත් තිබුණේ නැහැ. අපේ මේ කනිෂ්ඨ ශිෂ්‍ය ආදි සංගම් නිසා තරුණයොන්ට එකතු වෙලා තමන්ගේ දක්ෂතාවයන් පෙන්වලා විශාල නායකයන් බවට පත් වෙන්න පුළුවන් වුණා. ඔබතුමා අපිට එක සඳහන් කළා සිංගප්පූරු හැදුවේ කිසිම විදේශ නායක ගන්නේ නැතුව කියලා. ඉතින් අපේ රට හැමතැනකින්ම ආධාරත් අරගෙන ඇයි තාමත් අපේ රට මේ කෝණෙන් හිර වෙලා තියෙන්නේ? ඔබතුමාගේ මේ තියෙන විශේෂ දැනුමත් එක්ක ඔබතුමාට මොකක්ද හිතෙන්නේ මේ රට ගොඩනගන්න මොන වගේ දේද ඔබතුමා හිතන විදිහට කරන්න ඕනද? නෑ, මේ රටේ මේ අතීතයේ මට හම්බ වෙලා නැහැ. රටේ කිසිම තැනක ප්ලෑන් එකක් තියෙනවා. ඒ වෙලාවට අර නිකන් අර ඉදා දවසට ජීවත් වෙනවා වගේ බෝලේ පාස් කරගන්නවා පාස් කරනවා වගේ වැඩක් කරන්නේ. දැන් යම් කිසි ආධාරයක් පිටරටින් ගන්නවා. නමුත් ඒ ආධාරය ගන්න රට හදන්න නෙමෙයි බොහෝ වෙලාවට තමන්ට ගියක් හරි හොයා ගන්න. එහෙම නැත්තම් මේ රටට ආපු ගත්ත ණය අනුව ලංකාව නෙමෙයි ඉන්දියාවේ කොටසකුත් සංවර්ධනය කරන්න තිබුණා. ඒ තරම් අපි ණය අරන් තියෙනවා. ඒ ණය වලින් විශාල මුදල් නාස්තියක් වෙලා තියෙන්නේ. ඒක කිසි පිළිවෙලකට පාවිච්චි කරලා නැහැ. මම හිතනවා ඒකේ 40%ක් විතර දේශපාලනික වරද 60%ක් වරද නිලධාරීන්ගේ. ලංකාවේ විශාලම ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනින්දලත් වල නිලධාරීන්ගේ. ඊයේ මම පත්තරේ බලනකොට තිබුණා විදුර වික්‍රමනායක මහත්තයා ඉල්ලාස් වෙන්න හදනවා. මොකද හේතුව? ඒ නිලධාරීන් වැඩ කරන්නේ අර ගොඩනැගිල්ලක් අරගෙන 120,000කට සබීතකෙද කාගේද? ඒක අර ආණ්ඩුවේ තැනකට යන්න හදනකොට මහත්තයාට යන්න දෙන්නේ නැහැ නිලධාරීන්. ඒ මොකද ඒ නිලධාරීන් එකක් මේ අවංක නැහැ, අනිත් එක දක්ෂක නැහැ. එහෙම නැතුව දැන් ඇත්ත වශයෙන් දැන් මේ අලුත් ජනාධිපතිතුමාට රට හදන්න ඕනකමක් තියෙනවා. එතුමාත් අර ලී ක්වාන් යූ වගේ නායකයෙක්. ඒ වුණාට ලී ක්වාන් යූට හොඳ කණ්ඩායමක් අපි හිටියා. මේ ජනාධිපතිතුමාට ඒ කණ්ඩායම නැහැ. ඉතින් ඒ කණ්ඩායමක් හදාගත්තේ නැත්නම් එතුමාට මේ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. හොඳ කණ්ඩායම ඒ කණ්ඩායමක් හදන්න මෙහි ලීසිත් නැහැ. ඒ මොකද ලංකාවේ දක්ෂ උඟක් රටින් පිට වෙලා ඉන්නේ ටිකයි. ඒ ටික හොයාගන්න ඕන හරිම අමාරුවෙන් ඒ ටික හොයාගන්න ඕන. දැන් අපෙන් කවුරුවත් අහලා නැහැ මේ කොහොමද කරන්නේ කියලා. එහෙනම් කියන්නේ අපි රටවල් හදලා තියෙනවා. එහෙම නැත්නම් දැන් අපිට කායෙන් කවුරුවත් අහන්නේ නැහැ අපෙන් කොහොමද මේ හදන්නේ කියලා. අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හමුවෙම ඍජු සම්බන්ධතාවයක් ඔබතුමාට නැද්ද? නැහැ, මට සම්බන්ධයක් නැහැ. ඔබතුමා සිංගප්පූරු හදපු කෙනා විදිහට ඇවිල්ලා මේ වර්තමාන රජය රටක් හදනවා නම් මෙන්න ඉන්නවා හොඳම උපදේශ ගන්න චරිතය. එමුණක් ඔබතුමා සෝදානන්ද මේ රටට අවශ්‍ය කරන දේවල් ටික දීලා රට ගොඩනගන්න උපදෙස් දෙන්න මම සූදානම්. ඕනෑම වෙලාවක සූදානම්. ඔබතුමාට සරල යෝජනාවක් තියෙනවද මේ රට ගොඩනගන්න, මේ තියෙන තත්ත්වයෙන් අඩියක් අඩට ගන්න මෙන්න මේ වගේ දෙයක් කරා නම් හොඳයි කියලා කියන්න පුළුවන් එක? ලී ක්වාන් යූ අගමැතිතුමා 1965 ජනාධිපති වෙනකොට කිසිම අමාත්‍යාංශයක වැඩක් හරියට කරුනේ නැහැ. ඒ වුණේ මොකද ඒ හිටිය වයසක නිලධාරීන් එතුමා කරේ ඉස්සෙල්ලම ඒ අමාත්‍යාංශවලට පත් කර තරුණ නිලධාරීන්. ඒක හරි අමාරු වුණා. නමුත් ඒ අවුරුදු 35 40 නිලධාරීන් පත් කරා ඉහළම තනතුරු වලට. එතන තමයි ඒ රටේ හැරවීම ලක්ෂ්‍ය ආවේ. දැන් මම ආයතනික ප්‍රධානී කරනකොට මගේ වයස 32යි. නමුත් මේ ලංකාවේ හිටියනම් මට ඒක ගන්න බෑ අවුරුදු 55 වෙනකම්. මම 55 වෙනකම් ඉන්නවනේ මගේ තනතුර ගන්න. මම 32 ඒක ගත්තා. ඉතින් ඒක මේ ලංකාවේ කරන්න අමාරුයි. එමුද ලංකාවේ නිතරම ජනාධිපතිවරු ළඟට අගමැතිවරු ළඟට යන්නේ මේ වයසක මිනිස්සු. ඒ රටේ ඉතින් ලෙඩ තියෙනවා, ගෙදර ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න. ඉතින් මේ තරුණයෝ ඉන්නව අවුරුදු 30-35 මේ රට හොඳ අදහස් තියෙන. ඊළඟට කවදාවත් ඊළට එන්න බෑ. මොකද මේ රටේ තරුණින්ගෙන් කවුරුවත් කිසි දෙයක් අහන්නේ. තරුණනික කොංකල් ළමයි තියෙන. ඒක උදාහරණයක් බලන්න. දැන් ඔය තාප්පවල පින්තූරම් දින තරුණයෝ ඉන්නේ. ඔය වැඩේ ආණ්ඩුවෙන් කරා නම් අවුරුදු 50කට කරන්න බෑ. ආණ්ඩුවේ අප්‍රූවල් අරගෙන වෙන්ඩර් කෝල් කරලා අරක මේක කරලා මේ අවුරුදු 50කට ඔය වැඩේ කරන්න බෑ. කියන්නේ පරණ කන්සෙප්ට් එක. පරණ කන්සෙප්ට් එක. ඔය දැන් ලංකාවේ යන ක්‍රමයට කරා. නමුත් රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ තරුණයෝ මාසයක් දෙකක් ඇතුළත ලෝකේ කිසිම රටක කරන්න බැරි වැඩක් කරා. ලෝකේ කිසිම රටක ඔය වැඩේ කළා නැහැ. රට පුරා ලස්සන කළා. ඒ කරා. මේ මොකද මේ තරුණයට හැකියාව තියෙනවා. දක්ෂකම තියෙනවා. ප්‍රශ්න අඩුයි, ලේඩ අඩුයි. මේ අයට කරන්න පුළුවන්. නමුත් අපි ඒ තරුණයින්ට මේව කරන්න ඉඩ දෙන්න ඕන. දැන් ලංකාවේ මේ තරුණයින්ට අපි නැගිටින්න දෙන්නේම නැහැ. ඒ තරම් පීඩිත පන්තියක් බවට පත් කරලා තියෙනවා මේ තරුණයෝ. දැන් මම ඒ තරුණයෝ ඉස්සරහට ගන්න තමයි මම නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ මේක හොඳ උදාහරණයක්.
මුළු නාලන්දාම දිනු කරන්නේ නාලන්දා පවන්නේ ලංකාවේ ප්‍රධාන විද්‍යාල ඔක්කොම දිනු වුණා මේ මගේ කන්සෙප්ට් එක අනුව. ඉතින් ඒ වගේ මේ තරුණින්ටත් ඉස්සරහට එන්න අපි ඉඩ දෙන්න ඕන. මේ තරුණයෝ තමයි දන්නේ මේ නවීන විද්‍යාව ගැන. අලුත් අදහස් තියෙන තරුණයෝ ළඟ. ඉතින් මේ රටේ ඒක වෙන්නේ නැහැ අත්ත වශයෙන්. එහෙම නොකර මේ රට ඉස්සරහට යන්නත් බෑ. ඇත්තරම දැන් මේ ඔබතුමා කියන වගේ සිංගප්පූරුවේ ටර්නින් පොයින්ට් එක උනේ අර වයසක පාලනය පැත්තකට තියලා තරුණයන්ට ප්‍රධාන කරලා දීපු නිසා. දැන් ඔබතුමාට අවුරුදු 32 දී තමයි සිංගප්පූරුවේ ආයතනයක ප්‍රධානිය වෙන්නේ. දැන් අපේ රට ගත්තොත් ඒ වයස විශ්‍රාමයන්න ඔන්න මෙන්න දින තමයි යාට හොඳම තනතුරු දෙන්නේ. ඔක මහා වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න ඕනේ. තරුණයින්ට කටහරින්න දෙන්නේ නැහැ. ඒ අර ගිහිල්ලා වයස වෙනකන් ඕන තමයි. එයාගේ අදහස් ප්‍රකාශ කරන්න අවුරුදු අඩුම ගානේ 50 52ක් වෙන්න ඕන. එතකොට ඒ වෙනකොට එයාට තින් වෙන ප්‍රශ්න ආතතිය ගියයි මේ වෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නොඑක් ප්‍රශ්න. ඉතින් අපි හිතනවා අලුත් ලෝකේ අපේ වැඩසටහනක්වත් බලලා රජයේ ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිතුමාගේ ඉඳලා මැති අමතිවරුන්ගේ ඉඳලා හැම කෙනෙක්ම අරින්න අපිට මේ තියෙන අපේ සම්පත් කිසිම රටකින් අයක් ගන්න නැතුව සිංගප්පූරුව දියුණු කරා නම් අපේ මේ වර්ග කිලෝමීටර් 65610 දියුණු කරන එක මහා ලොකු කජ්ජක් නෙවෙයි. ඉතින් එන්න ජනාධිපතිතුමනි ඔබතුමා කොහෙන් හරි මේක බලනවා නම් අගමැතිතුමා කොහෙන් හරි බලනවා නම් ඇවිල්ලා මෙතුමලට දියුතු තැන දීලා මෙතුමාගෙන් උපදෙස් අරගෙන අපේ රට සුරපුරයක් කරමු. ඔබතුමා කියන කතාව 100%ක් හරි. අපි අලියලිතේ කතාව කියනවා. හේතුව මේ රටේ තරුණයන්ට නායකත්වයක් දිය යුතුයි. තරුණයන් හරිතනකට ගති යුතුයි. මේ රට එදා සිංගප්පූරුව වෙනස් වුණේ ඔබත් දැන් නැත්නම් දැනගන්න ලී ක්වාන් යූ අගමැතිතුමා තරුණයාට තැන දීම තමයි ටර්නින් පොයින්ට් එක උනේ. ඉතින් ඒක අපේ වර්තමාන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්න. ඉතින් එතනටත් අපි අවධාරණය කරනවා. අපි බලධාරීන්ට කියමු මේ හරහා එතනට කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි මේක ඔබේ අවාසනාවද අපේ අවාසනාවද කියලා කියන්න අපි දන්නේ නැහැ. සමරසිංහ මහත්තයා මේ රටේ හෙලිකොප්ටර් හදන්න පුළුවන් දක්ෂ තරුණ ළමයි බිහි වුණා. අලුත් නව නිපේවුම් හොයාගත්තු ළමයි බිහි වුණා. අරක්කු ටික දැම්මත් අනිත් පැත්තෙන් අල්ලතුර ටිකක් ගන්න පුළුවන් වතුර ෆිල්ටර් හදන්න පුළුවන් දක්ෂිය නිර්මාණය වුණා. ඉතින් මේ තාක්ෂණය අතින් හැම දෙයක්ම නිර්මාණය වෙන රටක ඇස් අරින්න මෙතුමල කියන දේ දැන්වත් අහන්න. පැල් බැඳගෙන ඉන්න එපා. අපි යනකොට මේ අරගෙන යන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා රට හදන්න එකතු වෙමු දායක වෙමු කියලා ඉල්ලා සිටිමින් අපේ ලංකාව ඉපදිලා මාතර දකුණේ කොල්ලෙක් විදිහට රට ගිහිල්ලා සිංගප්පූරුව මැලේසියාව හදලා ඒ ප්‍රධාන විදායක නිලධාරියා ඉංජිනේරුතුමාටත් අද ලංකාවට ඇවිල්ලා විශ්‍රාම සුවයෙන් ගත කරනවා. ඉතින් අපි ඔබතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන දවසලත් ලෝකෙත් එක්ක ඉතින් පිළිබඳව එහෙමනම් විශේෂයෙන් ඔබට කියන්න ගොඩක් දේවල් ඇති මේ වැඩසටහන පිළිබඳව මතකැතුව පහල කමෙන්ට් සෙක්ෂන් එකට ඔක්කොම එකතු කරන්න. ඒ වගේම අනාගතයේ චූටි දරුවට ඉඳලා ලී ක්වාන් යූ කොහොමද සිංගප්පූරුව හැදුවේ ඒ හදන කාලේ ඒත් එක්ක සමකාලීන කටයුතු කරපු කෙනෙක් එක්ක අපි කරපු සංවාදය බලන්න වැඩසටහන අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි සූදානම් මේ වගේ රටට අවශ්‍ය සම්පත් අපි ලෝකෙට අරගෙන එන්න. ඒක තමයි අලුත් ලෝකයේ අපේ ඒකායන පැතුම. එහෙමනම් සමරසිංහ මහත්තය ඔබතුමාට යලිත් ස්තුතියි. අපි එහෙමනම් ආයෙත් දවසක හමු වෙමු අලුත් ලෝකයේ. අපි මේ හමු වෙන්නේ අලුත් රටක් හදන්න. ඔබ හැමතෙම සම්මා සම්බුත් සරණයි.